ප්‍රධානම ප්‍රශ්නය ඇති වෙලා තියෙනවා කරාපිටිය ශික්ෂණ රෝහලේ කරාපිටිය ශික්ෂණ රෝහලේ ශල්‍ය වෛද්‍යවරයෙක් වර්ජනේ අවසන් කරලා ආපු කනිෂ්ඨ කාර්ය මණ්ඩලය එළවලා ඔවුන්ට එළවලා පහර දීලා ඔවුන්ට පරුෂ වචනෙන් බැන වැදිලා ඒ සිදුවෙච්ච සිදුවීම හරහා රෝහල කඩා වැටෙන්නට යනකොට අපි නැවත වතාවක් සෞඛ්‍ය ඇමතිවරයාට සාලේකම්වරයාට කතා කරලා ඊටාම සංයමයේ මේ ප්‍රශ්නේ විසඳගෙන නැවත කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවයට යවුවා. හැබැයි මේ වෛද්‍යවරයා මේ වෛද්‍යකමට කොච්චර සුදුසුද කියන කාරණාව අපිට කතා කරන්නම වෙනවා. අපි කියනවා මේ රටේ වැදගත් උගත් වෛද්‍යවරු මේකෙන් කිපෙන්න එපා. ඔබ ගැන නෙවෙයි අපි මේ කියන්නේ. අවස්වරුවේ බීමත්ව ඇවිල්ලා කියලා තමයි අපිට වාර්තා වෙන්නේ. මොකද බීමත්ව ආවාය කියලා නිශ්චිත වශයෙන් අපිට කියන්න බෑ. පොලිසිය මේ පරීක්ෂණය කරලා නැහැ. මොකද අපිට වාර්තා වෙනවා මේ පුද්ගලයා ගම වටේම ඉන්න මදාවිත් එක්ක ආශ්‍රය කරමින් මේ රෝහලේ කීර්තිමත්භාවය නැති කරමින් වෛද්‍ය වෘත්තියේ කීර්තිමත්භාවය නැති කරමින් හැසිරෙන පුද්ගලයෙක් කියලා. ඒ වගේම මේ පුද්ගලයා මීට පෙර වෛද්‍යවරියෙකුට පාපහරක් එල්ල කරලා ඒ විමර්ශනයත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් යට ගහපු නිසා ඇය මේ වෙනකොට අධිකරණමය ක්‍රියාමාර්ගයකට ගිහිල්ලා තියෙනවා ඒ කාරණාව සම්බන්ධයෙන්. ඒ නිසා මේක වෛද්‍යවරුන්ට කරන ප්‍රහාරයක් කියලා ගන්න එපා කවුරුත්. මේ වගේ අය ඕනෑම සේවාවක ඉන්නවා. හැබැයි ඒ අයව ඒ බල්ලන්ව බැඳ දැමීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩක්. ඒ බල්ලන්ව බැඳ දැමීම පොලිසියේ වැඩක්. අපිට ඔහුයි පොලිසියයි අතර තියෙන සම්බන්ධතා පිළිබඳවත් හෙළිදරව් කරන්නට වෙනවා මේ ක්‍රියාවලිය හරියට කරේ නැති හින්දා. අපි ඒ නිසා පොලිස්පතිවරයාට අද ලිඛිතව දැනුම් දීලා තියෙනවා. පොලිස් ඇමතිවරයාට ලිඛිතව දැනුම් දීලා තියෙනවා. මේ පුද්ගලයාට සිද්ධ කරන නීතිමය ක්‍රියාදාමය හැමෝටම සමාන ක්‍රියාදාමයක් වෙන්න ඕනේ. මොකද අපිට වාර්තා වෙනවා මේවා අත්අඩංගුවට ගත්තට මෙයා ඉන්නේ පෞද්ගලික යාම දන්න රෝහලක කියලා. එතකොට ඒක වටේ පොලිස් කාර්යෝ දෙන්නේ තුන් දෙනෙක් දැම්මයි කියලා මේ ක්‍රියාවලිය සමබර වෙන්නේ නැහැ. එතකොට මොහුගේ බීමත්කම පිළිබඳව පරීක්ෂණයක් ඒ මොහොතේ කරලා නැහැ කියන එක අපිට වාර්තා වෙනවා. එමුනම් පොලිසියේ ක්‍රියාවලිය පිළිබඳව අපිට බරපතල සැකයක් තියෙනවා. ඊළඟට මොහුන් අධිකරණ ක්‍රියාමාර්ගයකට යනවා කිව්වට ඔහුගේ වෛද්‍ය විද්‍යාත්මක ඔහු කියන රෝගය හිටිහැටියේ හෘද රෝගයක් හැදෙන්නේ කොහොමද කියන කාරණාව හොයලා බලන්න අධිකරණ වෛද්‍යවරයාට ඔහු ඉදිරිපත් කළ යුතු වෙනවා. එහෙම නැතුව ඔහුටම මට ලෙඩක් තියෙනවා කියලා කියන ලෙඩ කියා ගන්න ක්‍රමයක් මේ රටේ නීතිය තුල නැහැ. ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේ කියන අශීලාචාර හැසිරීමක් තියෙන වෛද්‍යවරයාගේ හැසිරීම පාලනය කරේ නැති නිසා අපිට මේ වෙනකොට කරාපිටිය ශික්ෂණ රෝහලේ වර්ජනයක් ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙලා තියෙනවා අවාසනාවන්ත විදියට. ඒකට හේතු එකක් තමයි පොලිසියේ ක්‍රියාකාරකම සමබර නැති එක. දෙවැනි එක තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාකාරකම සමබර නැති එක. මේක ඊයේ දවසේ ඉඳන් අපි කියනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට බැරි වෙලා තියෙනවා තාම මේක පිළිබඳව විමර්ශනයක් කැඳවන්න. අද දවසේ වර්ජනය කරාට පස්සේ තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය මේ කාරණාවට කණ්ඩායමක් යවන්නේ. තාම මේ කණ්ඩායම ගිහිල්ලා නැහැ. හැබැයි අපිට සැකයක් තියෙනවා කලින් වෛද්‍යවරිය සඳහා සිද්ධ කරපු ක්‍රියාදාමයේදී විශාල මැසිවිල්ලක් තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයක යට ගැහුවා කියලා. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශනංශයේ මේ කාරණාවත් යට ගහාවි කියන සැකය අපිට තියෙන නිසා අපි සෞඛ්‍ය ඇමතිවරයාට ඉතා පැහැදිලිව කියනවා මේ වාගේ අශීලාචාර
Bimatwa rohala tulah hasilnya, eva game rohale kirti nama ya netikarana vidhya ta samaja atteka ganudenu karana, vaidya varunge kirti nama ta hani karana hasirim dakwana, meveni asista vurtikyan rohala tulah tabaga nima, oh vaidya varu ek bima nisama karana nang, eka tamai api saukya matyanshe dakina barrapatala durvalakam, inisa saukya seva adhyaksha jeneral varayata, api pahadili vakina meka sambandhen oba katayariya yutui. ඔබ ප්‍රකාශයක් කළ යුතුයි. එහෙම නැත්නම් මේක අනවශ්‍ය ගැටුමකට යනවා. එනිසා අපි වෛද්‍ය නිලධාරි සංගමයටත් කියනවා අපි දන්නා විදිහට ඔහු වෛද්‍ය නිලධාරි සංගමේ සමාජිකයෙකුත් නෙවෙයි. ඔහුට වග කියන සංගමයක් තියනවාද කියන කාරණාවත් අපි දන්නේ නැහැ. එනිසා අපි කියනවා ඉතාම පැහැදිලිව වෛද්‍යවරුන්ගෙන් අපි ඉල්ලනවා මේක ඔබත් එක්ක කරන සටනක් නෙවෙයි. රෝහල තුල මේ වගේ අශීලාචාර වෛද්‍යවරු හැසිරීම කියන එක අපි කාටත් අගෞරවයක්. එනිසා මේ කාරණාව සමතේකටපත් කිරීම සඳහා ඔබගේ මැදිහත් වීම ලබා දෙන්න. එනිසා අපි ඉක්මනින් මේ සඳහා විසඳුමක් බලාපොරොත්තු වෙනවා. අපිට ඉක්මනින් මේ රෝහල යථා තත්ත්වයටපත් කරන්න අධ්‍යක්ෂකවරයාත් මීට වඩා කොන්දපණ තියෙන කෙනෙක් විදියට හැසිරෙන්නට ඕනේ. මේ ක්‍රියාවලිය දැක්ක ගමන් උත්තර දෙන්න අධ්‍යක්ෂ Kawarayata kondak tibbanang samahari ta mechchara duradige yanne ne.